සුබ දවසක්. ඉතින් ඔන්න අදත් ඔයාලා හැමෝම වෙනද වගේම ජානකීස් කිචන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ එයා ෆ්‍රයර් එකේ black and salmon bites හදන විදිය. මීට කලින් වීඩියෝ එකකින් එයා ෆ්‍රයර් එකක් නැතුව black and salmon bites හදන විදිය මම ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ link එකත් ඔයාලට බලා ගන්න මම මේ වීඩියෝ එකේ description box එකේම දාලා තියෙනවා. ඉතින් අපි අද බලමු එයා ෆ්‍රයර් එකේ හරිම ඉක්මනින් black and salmon bites හදන්නේ කොහොමද කියලා. සැමන් මාළු රාත්තලක් හොඳින් හෝදලා මෙන්න මේ වගේ අඟල ප්‍රමාණය වගේ බයිට් සයිස් කෑලි වලට කැපුවා. ඊළඟට මේ සැමන් මාළු ටිකට ඔලිව් ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා හොඳින් කලවම් කරනවා. ඉතින් ඔලිව් ඔයිල් නැත්නම් ඔයාලට කැමති තෙල් වර්ගයක් දාන්න පුළුවන්. ස්ප්‍රේ එකකුත් නැතිනම් තෙල් මේස හැන්දක ප්‍රමාණයක් වගේ මේකට එකතු කරලා හොඳින් කලවම් කරලා අරගන්න පුළුවන්. ඊළඟට වෙනම පොඩි බෝල් එකක් හරි තසිමක් හරි අරගෙන ඒකට පප්‍රිකා මේස හැඳි එකක් දානවා. ඊළඟට පප්‍රිකා එකට මිරිස් කුඩු තේ හැඳි කාලක් දානවා. ඉතින් ඔයාලා මේක ටිකක් සැර වැඩියට හදනවනම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරන්න. ගාලික් පවුඩර් තේ හැඳි එකකුත් දානවා. ඩ්‍රයිට් ටයිම් තේ හැඳි එකක් දානවා. ඩ්‍රයිඩ් ඔරිගැනෝ තේ හැඳක් දානවා. ලුණු තේ හැඳකුත් දානවා. ගම්මිරිස් කුඩු තේ හැඳි අටෙන් එකක් දානවා. මේ ටික හොඳින් කලවම් කරනවා. ඊළඟට මේ ටික අර බයිට් සයිස් එකකට කපපු සැමන් මාළු කෑලි ටිකට උඩින් දාලා මාළු කෑලි වටේට හොඳට තැවරෙන්න අතින් කලවම් කරනවා. මේ ස්පයිසි මිශ්‍රණය සැමන් මාළු කෑලි වටේට හොඳට කෝට් වෙනකල් කලවම් කරනවා. ෆැරන්හයිට් 400 එහෙම නැත්නම් සෙල්සියස් 204ට එයා ෆ්‍රයර් එක විනාඩි 12කට සෙට් කළා. විනාඩි 4ක් ප්‍රී හීට් වුණාට පස්සේ මාළු ටික විනාඩි 8ක් එයා ෆ්‍රයර් එකේ ෆ්‍රයි කරනවා. විනාඩි 4කට පස්සේ එයා ෆ්‍රයර් එකේ බාස්කට් එක එළියට අරගෙන ෂේක් කරලා ඉතුරු විනාඩි 4 ෆ්‍රයි කරනවා. ඉතින් මේ වගේ black and salmon bite විනාඩි 10කටත් වඩා අඩු වෙලාවකින් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හදන black and salmon bite එක්කලා ටෝස්ට් කරපු පාම් පෙත්තක බටර් ටිකක් තවරලා ස්ටීම් කරලා එළවලු ටිකක් එක්කලා රෑ කෑමට වගේ අර ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ බත් පාන් ඉන්දියාප්ප චපාති මේ හැම දෙයකටම සයිඩ් ඩිෂ් එකක් විදිහටත් අර ගන්න පුළුවන්. ඉතින් මේක හරිම රසයි. ඔයාලත් එකපාරක් හරි ට්‍රයි කරලා බලන්න. මගේ මේ black and salmon වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමේ මේ වීඩියෝ එකට ලයික් එකක් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.